මෙට්ටලුවේ ප්‍රමුඛයා ආපිකෝ මැට්‍රස් සැපනින්දට සැප මෙට්ට. වාර සම්බන්ධයෙන්ුත් ඇති වෙලා තියෙන්නේ විකෘති තත්වයක්. වාරයක් අවසාන වන කාල සීමාව අපි පාසල් යන කාලේ තිබ්බ විදියට නෙමෙයි දැන් තියෙන්නේ. වසරක මැද සමහර වෙලාවට තුන්වෙනි පාසල් වාරය අවසන් වෙන්නේ. දැන් මේ වන විට තියෙන තත්වය කොහොමද? අතිරේක ලේකම්තුමියනි, 2023 අවසාන පාසල් වාරයත් 2024 ද අවසන් වෙන්න නියමිතව තියෙන්නේ මේ වෙද්දිත් අපි පැහැදිලි කරගත්තොත්. ඔව්, දැන් මේ පවතින තත්වයත් එක්ක අපිට පාසල් කාලයට වැඩි කාලයක් දිය යුතු නිසා මේක ඊළඟ වර්ෂයේ සඳහා ආවා. ඒ විදිහටම තමයි අපි මේ වර්ෂෙත් අපිට අවසන් කරන්න බැරි වෙනවා. අපේ තුන්වෙනි වාරය අපි ඒක අරගෙන යනවා 2024 දෙවෙනි මාසේ 16 දක්වා. අපි මේකේ ඉතිහාසයටත් ගිහිල්ලා කතා කරොත් 2023 අවුරුද්දේ 2022 අවසාන පාසල් වාරය අවසන් වුණේ මොන මාසේද? මගේ මතකයේ හැටියට මාර්තු දක්වා අපි ගෙනාවා. දැන් මේ ඒ මාර්තු ගිය එක පොඩ්ඩක් අපි අඩු කරගත්තා. මේ ළමයි පොඩ්ඩක් අඩු කරගත්තා. අපි ඒ ගැනත් කතා කරමු. කොහොමද අඩු කරගත්තේ කියන කාරණා. ඔව්, එහෙම අඩු කරගත්තේ ඇත්ත වශයෙන්ම අපි මේ අවුරුද්දේ අපි තීරණය කරා ළමයින්ගේ විවේක කාලේ, ඒ කියන්නේ අපි දෙන නිවාඩු කාලේ පුළුවන් තරම් අඩු කළා. දැන් මේ පහුගිය සිකුරාද අපි නිවාඩු දුන්නා. ඊළඟට ආයි මේ 21 නිවාඩු දීලා 24 පටන් ගත්තා. ඒතොර ළමයින්ට සෙනසුරාදා ඉරිදා විතරයි නිවාඩු කාලේ. දරුවන් නොසතුටින් හිටියේ, ඒ කියන්නේ අපි දැක්ක සමාජ මාධ්‍යයේ. නොසතුටින් හිටියත් අපිට පාසල් කාලය අපි මේ දින 180ක්වත් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒ නිසා අපි මේ විදිහට කෙටි කරගනිමින් තමයි මාර්තු දක්වා ගිය වාරය පෙබරවාරි දක්වා අඩු කරගත්තේ.